සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල. අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. කාලගුණය ජීවිත පහක් පිළිගනි. ආපදාවට පත් ජනතාවට රජයෙන් කඩිනම් සහන. ජනපතිගේ ඉන්දීය සංචාරයෙන් රටට වාසි රැසක්. කැලිකසල ඉවත් කිරීම පොලිසියේ රාජකාරියක් නොවේ. කොයි වෙලාවකවත් පොලිසියට පුරුසුද්ද කරන්න කියලා නෑ. බදු සහන පැකේජය අද සිට. භාණ්ඩා සේවා මත පනවල තිබෙන සියලු බදු වර්ග අද දිනේ සිට ඒ සහන පැකේජයට අනුව ක්‍රියාත්මක වේ. සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්. අයහපත් කාලගුණය හේතුවෙන් දිවිනේ දිස්ත්‍රික්ක 10ක පුද්ගලයන් 4126 දෙනෙකු බලපෑමට ලක්ව තිබෙනවා. පැවති කාලගුණික තත්ත්වය නිසා පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති විභාවයි කාල අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. දිවයිනේ දැනට ඊසාන දිග මෝසං කාලගුණික තත්ත්වය ස්ථාපිත වෙලා තියෙනවා. මේ නිසා විශේෂයෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම උතුරු, වයඹ, බස්නාහිර, සබරගමු, මධ්‍යම, ලකුණු වගේ පළාත්වලත්, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවලටත් තවදුරටත් මෙම වැසි තත්ත්වය පවතිනවා. ඊට අමතරව සෙසු පළාත්වල සාමාන්‍යයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ කිගුණ සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ වැසි හේතු කොටගෙන අහස වලාකුලින් බරව අඳුරු ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඕනෑම අවස්ථාවක කඩින් කඩ වැසි ඇතිවීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම තරමක තද වැසි බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්ක හැටියට මට කියන්න පුළුවන් යාපනයේ කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුරය, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ අනුරාධපුරය. මේ වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 100-150 තරමේ වර්ෂාපතනයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව අනෙක් පළාත්වල තරමක තද වැසි බලාපොරොත්තු වෙන සාමාන්‍යයෙන් සමහර ප්‍රදේශවල මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනයක් තමයි තිබීමේ හැකියාවක් තියෙන්නේ. පුද්ගල මරණ පහක් මේ දින කීපිත පුරාවට වාර්තා වෙලා තිනවා. මීට අමතරව නිවාස පූඩහානි දෙකකුත් අර්ධහානි 46කුත් පැවතුනා. නිවාස හානි විනිවිදින් ඒ අවශ්‍ය පරිදි වන්දි ගෙවීමේ කටයුතු ඒ ආරම්භ කළා තිබෙනවා. විශේෂම ආරක්ෂිත ස්ථාන තුල සිටින ජනතාවට පිසු ආහාර වේලේ පටන් ඒ අඛණ්ඩවම සහන ලබා දීමේ වැඩපිළිවෙළ අඛණ්ඩවම ආරම්භ කළා. ඉදිරියට පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. නායම් නිවේදනය තවමත් වළංගු වෙනවා. දිස්ත්‍රික්ක විදියට රත්නපුර, බදුල්ල, කෑගල කියන දිස්ත්‍රික්කවලට මෙම දිස්ත්‍රික්කවල ජනතාවත් සහනිකුත් සීලම කඳුකර තාවත් මේ පිළිබඳ අවධානය යොමු කරන්න වාන්දුරට විවෘත කිරීම රැසක් අපිට වාර්තා වෙලා තිනවා. රාජාංගනේ ජලාශය, උඩබලව ජලාශය, උල්හිටිය ජලාශය, තබ්බෝ ජලාශය, ආංගමෝ ජලාශය, දැදුරෝ ජලාශය, ඉබ්බන් කටුව ජලාශය, ඉහළ කොත්මලේ ජලාශය, එකම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මන්කේරි වැව සහ පිරිමන්නාරු වැව වාන්දුරට විවෘත කළා තිබෙනවා. 1-1-7 දුරකථනයකින් විවෘතයි. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සමග සම්බන්ධ වෙන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සමග සම්බන්ධ වීම ඉතාමත් වැදගත්. බිබිල ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් උරුමී තැන්න කඳ නායෑමට ලක් වුණා. නිවාස 4කට හානි සිදු ඇති අතර පවුල් 20කට අයත් සමාජිකයින් මැදපිටිය නීලගිරි විහාරස්ථානයේ රඳවා සිටිනවා. තබ්බෝව ජලාශයේ වාන්දුරටු 4ක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් තබ්බෝව, තේවනුවර, මයිලන් කුළුම යන ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විපතට පත් ජනතාවට සහන සැලසීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. නුවරඑළිය පදිය පැලැල්ල මලපට්ටාව ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පස්කන්ද කඩා වැටෙන අවස්ථාවේදී නිවස තුළ පුද්ගලයන් 4 දෙනෙකු සිට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද පෙරවරුවේ පුද්ගලයන් 2 දෙනෙකුගේ සිරුරු සහ දහවල් තවත් සිරුරක් සොයා ගැනුණා. නිවසේ සිටි වයස අවුරුදු 15ක ගැහැණු දරුවෙකු තවමත් අතුරුදන් බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. එම ස්ථානයේ මෙහෙයුම් කටයුතු පවතින අයහපත් කාලගුණය නිසා නවතා දමා තිබෙනවා. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය, 3 වන සිංහ රෙජිමේන්තුව සහ රයිෆල් බලකායට අයත් බට පිරිසක් මෙහෙයුමට එක් වුණා.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඓතිහාසිකව ගොඩනැගී තිබූ සහයෝගිතාව වඩ වඩාත් තීව්‍ර කළ රාජ්‍ය තාන්ත්‍රික චාරිකාව ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දිය සංචාරය ඉතිහාසයට එක්වනවා. ඉන්දිය සංචාරය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරට රජයෙන් සහ ජනතාවගෙන් ලැබුණේ සුවිශාල ආදරයක් සහ ගෞරවයක්. ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපලින් ඉන්දියාවට පැමිණි රාජපක්ෂ මැතිතුමා අභිමානවත් ආකාරයෙන් පිළිගැනීමට ඉන්දිය රජය කටයුතු යොදා තිබුණා. ජනාධිපතිතුමාගේ නිල චාරිකාවේ දෙවන දිනයේදී ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා සමග විශේෂ හමුවක් නවදිල්ලි නුවරදී පැවැත්වුණා. අසල්වැසි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව දිගු දැක්මක් සහිතව පෙරට යාමට තබා ඇති පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයාගේ දැඩි විශ්වාසය ජනාධිපතිතුමා වෙත පළ කෙරුණා. ආර්ථික සහයෝගිතාව අරමුණු කරගනිමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත නව ප්‍රවේශයකින් ඉන්දු ශ්‍රී ලංකා සබඳතා නව යුගයකට ගෙන යාම ඉන්දිය රජයේ අපේක්ෂාව බවයි ඉන්දිය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ. එදින පස්වරුවේ ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වුණා. ඒ ඉන්දිය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා සමග පැවති හමුවට සමගාමී ලෙසයි. රාජ්‍ය නායකයෙකුට පිරිනැමෙන ඉහළම ගෞරව පුද කරමින් හමුදා උත්තමාචාර සහිතව ශ්‍රී ලංකා ජනාධිපතිතුමා පිළිගැනීමට ඉන්දිය ජනාධිපතිවරයා කටයුතු යොදා තිබුණා. සිය පළමු විදේශ සංචාරය ලෙස භාරත දේශයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැමිණීම ඉන්දිය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්වුණා. දෙරට අතර අනාදිමත් කාලයක සිට පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීමට තම රජය බැඳී සිටින බවයි ජනාධිපතිතුමා ඉන්දිය ජනාධිපතිවරයා හමුවේ පැවසුවේ. දෙරටේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට අදාළ ආර්ථික සැලසුම් පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කෙරුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දිය චාරිකාවේ සුවිශේෂිතම හමුව ලෙස ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වූයේ පසුගිය 29 වනදායි. ඒ හයිදරාබාද් මන්දිරයේදී රාජ්‍ය නායකයන් දෙපළගේ හමුව පැය දෙකකට ආසන්න කාලයක් පැවතුණා. ජනාධිපතිවරණ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්නුම් කළ විනය සමස්ත දේශපාලන ලෝකයටම ආදර්ශයක් බවයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා විශේෂ සහන ණය ප්‍රදානයක් ලෙස ඇමරිකා ඩොලර් මිලියන 400ක් ලබා දීමටද මෝදි මහතා මෙහිදී පොරොන්දු වුණා. ජාතික ආරක්ෂාව තරකිරීම සම්බන්ධයෙන් දෙරටේ නායකයන් අතර අදහස් හුවමාරු වුණා. ඒ අනුව ජාතික ආරක්ෂාව ඉලක්ක කරගත් වැඩපිළිවෙලකටද තවත් ඇමරිකා ඩොලර් මිලියන 50ක් ප්‍රදානය කිරීමටයි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා තීරණය කළේ. දීර්ඝ කාලයක් පවතින ඉන්දු ලංකා අධිවර ගැටලුව විසඳීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. දැනට ශ්‍රී ලංකාව බහරේ සිටින සියලුම ඉන්දිය අධිවර බෝට්ටු නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟත්වය පළ කළා. අනතුරුව පැවති රාජ්‍ය නායකින්ගේ මාධ්‍ය හමුවේදී ජනාධිපතිතුමා ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට මෙරට සංචාරයකට පැමිණෙන ලෙසද ආරාධනා කළා. ඉන්දිය සංචාරය තුළදී මහත්මා ගාන්ධි ශ්‍රීමතානන්ගේ ස්මාරකයට පුෂ්ප පහර දැක්වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් අතර හමුවක්ද සංචාරය අතරතුරදී පැවැත්වුණා.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත් වී ගත වූ දින 10 තුළ එළඹි තීරණවලට ජනතා ප්‍රසාදය හිමිව තිබෙනවා. මෙතෙක් පත් වූ ජනාධිපතිවරු නොගත් තීරණ රැසක් ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. ගම්මිරිස් කුරුදු ඇතුළු සුළු අපනයන බොහොග ආනයනය නතර කිරීමට ගත් තීරණය තුළින් මෙරට කෘෂිකර්මාන්තය නගා සිටවීමට විශාල දායකත්වයක් හිමිවනවා. 15%ක් තිබූ වැඩ්බද්ද 8%ක් දක්වා පහත හෙලීමෙන් ජනතාවට සහන රැසක් අත්වුණා. දුරකථන ගාස්තු මත අයකර තිබූ බද්ද 5%කින් පහත දැමීමද ජනාධිපතිතුමා ගත් තීරණ අතර ප්‍රමුඛ වනවා. රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් නිර්දේශ ලබා ගැනීමද නව පියවරක්. ජනාධිපතිවරයාගේ හා විෂය බහර අමාත්‍යවරයාගේ ඡායාරූප වෙනුවට රාජ්‍ය ආයතනවල රාජ්‍ය ලාංඡනයේ ප්‍රදර්ශනය කෙරෙනවා. බහරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට ලබා දෙන පොරොන්දුවද බොහෝ දිනාකේ ප්‍රසාදයට ලක් වුණා. පරිසරය සම්බන්ධයෙන් පොලිසිය සහ අනිකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කළ ක්ෂණික වැඩපිළිවෙල සමග සියලු දෙනා එක්ව සිටිනවා. සියලු පළාත්වල ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමද වැදගත් අවස්ථාවක්. සිංහල ඡන්ද පදනම පිළිබඳ විශ්වාසය පළ කිරීම සහ එම ඡන්ද පදනමට දායක වී රට ගොඩනැගීමට අනිකුත් සියලු ජාතිකයන්ට ආරාධනා කිරීමද සිදු කෙරුණා. ඉන්දියාව චීනය මෙන්ම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ ආයෝජන කිරීමටද ආරාධනා කෙරුණා. ජනාධිපති කාර්ය මණ්ඩලය පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපතිවරයා සිය නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසද තෝරා ගැනීම විශේෂ තීරණයක්. තිරිංගුපිටි ඒකාධිකාරිය තුළින් ජනතාව පත්ව සිටි අපහසුතාවෙන් මුදා ගැනීමට සිසු ආනයනකරුවන්ටද තිරිංගුපිටි ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා තිබෙනවා. කැලිකසල ඉවත් කිරීම නිසියාකාරයෙන් සිදුවන්නේද යන විමසා බැලීම හා සම්බන්ධීකරණය පමණක් පොලිසිය සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ 8 වන ගුණ සමරුවට සමගාමී ලෙස මහනුවර මහයියාවේ පිහිටි මහතාගේ නිවසේ පැවති විශේෂ දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. නගර සභාව, ප්‍රාදේශීය සභාව වැනි පළාත් පාලන ආයතනවලට පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා වගකීම පැවරෙන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. කොයි වෙලාවකවත් පොලිසියට කුණු සුද්ධ කරන්න කියලා නෑ. පරිසර පොලිසියට සේවාවක් තියෙනවා. කුණු සුද්ධ වෙලාද කියලා බලන එක. සුද්ධ වෙලා නැත්නම් ඒ නගර සභාව හරි ප්‍රාදේශීය සභාවේ හරි ඒ කම්කරුව ලවා ඒ වැඩේ කරවන්න. එහෙම නැතුව පොලිසිය රාජකාරිය කොටහන් නෙවෙයිනේ ඒක. ඒක බොහොම පැහැදිලිව අපි පැහැදිලි කරලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට දැන් මුරේදන මහත්තුරු ක්‍රීඩකයෝ එකතු වෙලා මහජනය එකතු වෙලා ශ්‍රමදාන කරනවා. ඒ ශ්‍රමදානයයි මේකයි අතර වෙනසක් තියෙනවා. මේ අතර වීරකැටිය නයිගල පුරාණ රජමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය තලාවේ නන්දසාර ස්වාමීන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ එක් වුණා. උන්වහන්සේගේ දේහ පිළිබඳ ආදාහන පූජෝත්සවය විහාරස්ථ ආදාහන මළුවේදී හෙට සිදු කෙරෙනවා. චීන රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන වූ ජියන් හාවෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ඒ අර්ලියගා මන්දිරයේදී වුජෙන් හාවෝ මහතා මෙරට හිටපු චීන තානාපතිවරයෙකුද වනවා. හමුවට ශ්‍රී ලංකාවේ වර්තමාන චීන තානාපති චෙන් ෂුවි යුවාන් මෙන්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරි සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ද එක් වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යෝජනා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කළ බදු සහන පැකේජය අද සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. රජය කලින් ප්‍රකාශයට පත් කළ පරිදිම කිසිදු වෙනස්කමකින් තොරව භාණ්ඩා සේවා මත පනවල තිබෙන සියලු පදු වර්ග අද දිනේ සිට ඒ සහන පැකේජයට අනුව ක්‍රියාත්මක වෙනවා. ඍජු බදු වර්ග ජනවාරි මාසයේ පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන නීතිමය පිටුබලය ලැබීම සඳහා අවශ්‍ය කරන ගැසට් නිවේදන මුදල් අමාත්‍යවරයා විසින් අද දින
නිකුත් කරන සියලුම භාණ්ඩා සේවා මත පැනවෙන වැට්වලදී 115ක වැට්බද්දක් ජාතිය ගොඩ නැගීමේ 102ක් සමග 117ක පදු අනුපාතයක් නියම වෙලා තිබුණා. දැන් මේ දෙකම වෙනුවට 108යි ගෙවන්න වෙන්නේ අද දිනේ සිට. ඒ පමණක් නොවේ මීට කලින් පැවති තත්ත්වයේ අනුව මාසකට ලක්ෂ 10ක් තිබුණොත් වැට් ගෙවන්න ඕනේ 115. දැන් මාසකට ලක්ෂ 250ක් වෙනකන් වැට් ගෙවන්න වෙන්නේ. ඒ නිසා වැට් ආරෝව සම්පූර්ණයෙන් විසඳලා තියෙනවා. තැන්පත් ගිණුම් ආරම්භ කරලා තිබෙනවා නම් රැඳවුම් බදු කියන જાතිය ඇත්තෙම නැහැ. ඊළඟට රාජ්‍යාංශයෝ පුද්ගලිකාංශේ පඩිය ලැබනකොට ඔබේ වැටුපෙන් ඒ ටික අඩු කරගෙන ගෙවුවු. මින් පස්සේ එහෙම නැහැ. රජයේ සේවකයන්ට පුද්ගලිකාංශයේ සේවකයන් නැහැ. දැන් තර්කයක් හදනවා මේ බදු පීඩනය ගෙනල්ලා දීපු කට්ටිය හරි වැඩේ. දැන් ආදායම් බදු පොරම පුරවන්න ඕනේ කාලකට හරි ගිහිල්ලා අලුත් වදයක් ඇති වුණා. ඉතින් අපි ඊටම නුදුරෙදි ජනතාවට පීඩාකාරී ලෙස ගෙනපු දේශීය ආදායම් පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරනවා පාර්ලිමේන්තුවේදී. ඊටම සරල බදු ගෙවීමේ පත්‍රිකාවක් අනාගතයේදී ලැබෙන නිසා ඒ බදු ගෙවීම සඳහා කවුරු හරි විශේෂ වෘත්තිකයෙක් ළඟට යෑමේ අවශ්‍යතාවය නැති වෙන ආකාරයට බදු ක්‍රමය සරල කරනවා අනාගතයේ. බදු ආදායමට යම් කිසි හානියක් වුණොත් ඒ හානි පූර්ණේ වෙනවා ආර්ථිකයේ අපි සියලු දෙනා වේගයෙන් වැඩ කරන්න පටන් ගත්තොත්. බලය සඳහා වූ දේශපාලනය වෙනුවට මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. එකිනෙකා මරා ගන්න, කෝලාහල කර ගන්න, එකිනෙකාට අපහාස කරන, චරිත ඝාතන කරන දේශපාලන බලය සඳහාම වෙන්වුණු දේශපාලනයක් වෙනුවට චරිතවත් වැදගත් ඉහළපන්නේ මහත්මා දේශපාලනය අද මේ රට අවශ්‍යයි. පසුගිය මැතිවරණ ඉතාමත්ම සාමකාමී. මේ රට දැන් වෙනස් විය යුතු කාලයේ මං හිතන්නේ පැමිණ සිටින. මොකද මැතිවරණයෙන් බිහි විය යුත්තේ බියක් සැකක් ලැජ්ජාවක් නැතුව ගරු මන්ත්‍රීතුමා කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් චරිත තමයි බිහි වෙන්න ඕනේ. මා හමුවට එන සෑම අලුත් මන්ත්‍රීවරයෙකුට දෙන අවවාදයක් තමයි උතුමා ඇතුළු වෙන්නේ දයාත පිරිසිදුව තියාන. ඒ වගේම උතුමා යම් දවසක ජීවිතේ යම් කාලෙක මෙතෙන් පිටව යනකොට ඔබගේ දයාත පිරිසිදුව තියාගෙන යන්න කියලා. එහෙම වුණත් මං හිතන්නේ මේ රට මීට වැඩි උගාවක් වෙනස් වෙන්න පුළුවන්. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර අපොත සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර් 2 වෙනිදා ආරම්භ වෙලා දෙසැම්බර් 12 වෙනිදා අවසන් වීමට නියමිතයි. මෙවර පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව 7,17,008ක් පමණ වෙනවා. පාසල් අයදුම්කරුවන් 4,33,050කුත් පෞද්ගලික අයදුම්කරුවන් 283,958කුත් මෙම විභාගය සඳහා පෙනී සිටිනවා. විභාග මධ්‍යස්ථාන 4,987ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ඔස්සේ මෙම විභාගයේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට රත්මලා නන්ද විද්‍යාලය, ඒ වගේම තංගල්ල, මාතර, හලාවත යන දිස්ත්‍රික්කවලත්, ඒ වගේම රැඳවියන් සඳහා කොළඹ මැගසින් බන්ධනාගාරයේ, ඒත් එක්කම මහරගම අපේක්ෂා රෝහලෙත් විශේෂ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පරිවාස භාරයේ සිටින සිසුන් කණ්ඩායමකට හෝමගම වටරැක සුනීත විද්‍යාලයේත් විශේෂ විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙනවා. නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙවර සා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සිසුන් කණ්ඩායමක් සඳහාත් විශේෂ විභාග මධ්‍යස්ථාන ත්‍යානයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව යොදා තිබෙනවා. ප්‍රවේශ පත්‍රය ලැබුණු වහාම ඔබ කළ යුත්තේ ඔබගේ නම, ඒ වගේම විෂය, විෂය අංක නිවැරදිද කියන එක පරීක්ෂා කරලා බලන එක. යම් කිසි වෙනසක් තියෙනවා නම් වහාම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අමතලා වැරද්දක් තියෙනවා නම් වැරද්ද සකස් කර ගැනීමක් කළ යුතුයි. 19.11 කියන දුරකථන අංකයට කතා කරපුවාම ඔබට මේ සඳහා අවශ්‍ය සහාය ලබා ගන්නට පුළුවන්. මෙවර යම් කිසි පාසල් සිසුවෙකුට ජාතික හැඳුනුම්පත ලැබිලා නැත්නම් පුද්ගලීන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද ඡායාරූපයේ ස්කෑන් කරන ලද සිසුවාගේ දත්ත ඇතුළත් කරන ලද විශේෂ ලිපිය, එහෙම නැත්නම් එම සහතික ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අවකාශ ලැබෙනවා. ඒත් එක්කම මේ විභාග ශාලාවට කුමන හේතුවක් නිසාවත් සෙලියුලර් දුරකථන, එහෙම නැත්නම් ජංගම දුරකථන රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. යම් විදිහකින් ඒක පාවිච්චි නොකරා වුණත් තමන්ගේ සාක්කුවේ තිබුණොත් විභාග ප්‍රතිඵල අවලංගු වීමට හේතුවක් වෙනවා. ඒ නිසා මේ විශේෂයෙන් මතකත බායකතුයි. ඉලෙක්ට්‍රොනික කිසිදු උපකරණයක් විභාග ශාලාවට ගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම්. විභාගයේ ආරම්භ වන්නේ පෙරවරු 8:30ට. ඒ නිසා සියලුම අයදුම්කරුවන් අඩුම වශයෙන් පැය භාගයකටවත් කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණ සිටිය යුතුයි.
මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් අපහසුතාවට ලක්වන සිසුන් වෙනුවෙන් සකස් කර ඇති සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබඳ අදහස් දක්වන විභාග කොමසාරිස්වරයා. මේ විභාගයේ ප්‍රවැත්තන අතරවාරයේ යම් කිසි ආපදාකාරී තත්ත්වයක් ඇති වුවොත් ළඟම ඇති විභාග මධ්‍යස්ථානයට අදාළ අපේක්ෂකයන් යොමු කිරීම සඳහා වැඩපිළිවෙලක් සාකච්ඡා කර තිබෙනවා. එය ඒ සඳහා දැනුවත් කර තිබෙනවා සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, ඒ වගේම පළාත් අධ්‍යක්ෂවරුන් සහ සම්බන්ධීකරණ නිලධාරීන්. එතකොට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි ඒ අය කටයුතු කළ යුතු වෙනවා ඒ ආපදාකාරී අවස්ථාවලදී. දැනට වැඩපිළිවෙල ඒ ආකාරයටයි අපි යොදා තිබෙන්නේ. මොබිටෙල් කෑෂ් බුනන්සා වෙළඳ සැනකෙළිය සහ ප්‍රදර්ශනය වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සාර්ථකව ඊයේ පැවැත්ුණා. ඊයේ දවස පුරා පැවති වෙළඳ සැනකෙළියේදී විශේෂාංග රැසක් ජනතාවට විනෝද වීම සඳහා උදා කර දී තිබුණා. මොබිටෙල් කෑෂ් බුනන්සා ප්‍රථම ත්‍යාගය වන මර්සිඩිස් බෙන්ස් රථයට හිමිකම් කීවේ අලවු ප්‍රදේශයේ කුසුමාවතී ධර්මසේනයි. Jai Brekava Kusumavati Dharmasena Alawin Pemi El Bai දෙවන ත්‍යාගයේ ලෙස රුපියල් ලක්ෂ 10ක් පිරිනැමුණේ ලුගේගොඩ ප්‍රදේශයේ එල්කේ ලක්මිනීටයි. මොබිටෙල් කෑෂ් බුනන්සා රුපියල් ලක්ෂ 5 දෙවන ත්‍යාගය පස්සර ප්‍රදේශයේ එස්එම්පී ප්‍රියංගිකා දිනාගත්තා. දෙවෙනි ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සනිතප සංගීත කණ්ඩායම සමග ජනප්‍රිය ගායක ගායිකාවන් රසක් එක්වන දැවැන්ත සංගීත ප්‍රසංගයක්ද ඊයේ පැවැත්වුණා. දැන් ක්‍රීඩා පුවත්. 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මේ වන විට නේපාලයේ කත්මන්ඩු නුවර දශරත් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත චතුක දිවාශන. දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නිල සමාරම්භක උත්සවය නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී තවමත් පැවැත්වෙනවා. හෙට සිට තරඟකරුවන් තරඟකාරණයන් නේපාලයේ කත්මණ්ඩු නුවර සහ පොකාරා ජනක්පුර යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් තිබෙන්නා වූ ක්‍රීඩාංගණවලදී ක්‍රීඩා ඉසව් 28ක තමන්ගේ රන් පදක්කම් සොයා යාමේ තරඟ ආරම්භ කරනවා. ඒ සියලු තොරතුරු පිළිබඳව අපි ඔබට ගෙනෙන්නට සූදානම් නේපාලයේ කත්මණ්ඩු පොකාරා සහ ජනක්පුර සිට. කපිල ලියනගේ ආසිරි සොයිසා සමගින් මම චතුක දිවාශන නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ සිට. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. www.itnnews.lk